සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් ගොඩක් අය අපෙන් අහලා තිබුණු දෙයක් තමයි මෙන්න මේ විදිහට අලුව කැටේ හැඩවලින් තියෙන ටිකක් අමුතු විදිහේ ලකුණක් තියෙනවා. මේක නිකන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කොටුවක් වාගේ තියෙන ඒ කොටුවේ එක පැත්තකින් ත්‍රිකෝණ පැති දෙකකින් ත්‍රිකෝණ දෙකක් වාගේ තියෙනවා. සහ ඒකේ කොටු ටිකත් වෙනම චූටි චූටි කොටු හතරකට වෙන් කරලා තියෙනවා. ඒ හතර ගත්තොත් එහෙම ඉරි හතරක් තියෙන එක පැත්තකින්. ඒතර ඉරි හතරයි කියන්නේ ගොඩක් කලාවට මෙතන 12ක් විතර වාගේ තියෙනවා සාමාන්‍යයෙන් පුංචි කොටු. ඒතර මේ පුංචි කොටුත් ගත්තොත් එහෙම ගොඩක් ඒවා ත්‍රිකෝණවලට ආය කොටස් වලට වෙන් කරලා තියෙනවා. ඒතකොට මේක සාමාන්‍යයෙන් නිකන් ගේම් එකක් නැත්නම් එක පසල් එකක් වාගේ තමයි අපිට දැක බලා ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් ගොඩක් කලාවට අපි හොයලා බැලුවා මෙවැනි විදිහේ පසල් නැත්නම් මෙවැනි විදිහේ දේවල් ගේම් මීට පෙර ඉතිහාසයේ භාවිතා කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ විවිධ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට උත්තරයක් හදාගත්තොත් එහෙම තමයි ඊළඟ එකට යන්න පුළුවන් ටාස්ක් එක කම්ප්ලීට් වෙන්නේ. ඉතින් ඒ විදිහට ටාස්ක් කම්ප්ලීට් කරලා ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ගේම් නැත්තම් ඒ විදිහේ අමුතු දේවල් ලංකාවේ තිබිලා තියෙනවද කියලා ටිකක් හොයලා බලනකොට ඇත්තටම මේ විදිහට ක්‍රමවේද තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් දේවල් ඒ කාලයේදී නිදන්ගත කරනවා නම් ඒ කාලයේදී ඒ දේවල් සංගවනවා නම් ඒ දේවල් වල ආරක්ෂාවට මේ වගේ කී නැත්තම් මේ වගේ අතුරු ක්‍රම නැත්තම් මේ වගේ ලොක් ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඉතින් ගොඩක් කලාවට මේක ඇත්තටම නිදන් සලකුණක් නෙවෙයි. මේක ගොඩක් කලාවට ඒ මාර්ගයක් නැත්තම් ඒ ලොකේෂන් එකක් ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් විදිහේ පසල් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක හරියට විසඳන්න පුළුවන් වුණොත් එහෙම කෙනෙකුට මෙතනදී හොයා ගන්න පුළුවන් වෙනවා ඒ අදාළ කාරණාවට අවශ්‍ය කරන ප්‍රධානම තොරතුරු ටික. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට මේ සම්බන්ධව තොරතුරු හොයාගන්නකොට හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඔබ හිතන විදිහට මේක පසල් එකක්ද නැත්නම් මේක මීට වඩා වෙනත් විදිහේ සාමාන්‍ය දෙයක්ද? අපි මෙච්චර බැරෑනුම් විදිහට මේක හිතුවට දැන් මේක නිර්මාණය කරලා තියෙන පිහිටි ගලේ ඔබ හොඳින් බැලුවොත් මේක සම්පූර්ණයෙන්ම ගල් පොත්තක් තමයි තියෙන්නේ. ඒතකොට මේ පිහිටි ගලය තමයි මේක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පිහිටි ගලේ නිර්මාණය කරපු දෙයක් හැටියට මේක අපිට සාමාන්‍ය විදිහට ගන්නත් බෑ. ඉතින් මේක ගොඩක් කලාවට ඔය කෙනා වගේ විශේෂ හේතුවක් මත නිර්මාණය කරපු එකක් කියලා අපිට තීරණය කරගන්න පුළුවන් වෙන්නේ මේ ආශිතව තියෙන ගැමි විවහාරයත් එක්කම තමයි. මොකද මෙතන ආශිතව අපි ගත්තොත් එහෙම ඉතාම පැරණි ගැමි විවහාරයක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ ආශිතව හිටපු රජ කෙනෙක් ඉදලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ සම්පූර්ණ ධනස්කන්ධය මේ අවට සංගවලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ කතාහන්දරයත් එක්ක තමයි මේක පසල් එකක් කියලා තීරණය කරන්න නැත්තම් ගොඩක් කලාවට හේතු සාධක වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එකෙන් ඔබේ ජීවිතේට පුංචි හර්ධයක් එකතු කරගන්න ඇති. ඔබ මීට පෙර මෙවැනි පසල්ස් දැකලා තියෙනවද නැත්නම් මේ වගේ දේවල් මීට පෙර දැකලා තියෙනවද කියලා ඔබගේ අදහස ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපි අදට ගිහිල්ලා නම් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න කියන ඉල්ලීමත් එක්ක. ඕකේ, thank you.